ආයුබෝවන් ඔයාලට. ඔන්න අද මම ඔයාලට ගෙනාවේ වෙනස්ම විදියක මාළු ඇඹුල් තියල් එකක් හදන විදිය. මම අද හදන්නේ ලිපේ නෙමෙයි, රයිස් කුකර් එකේ. ඉතින් හරිම ලේසි, ඉක්මනටම ඔයාලට හදන්න පුළුවන්. ගොඩාක් රසට කල් තියාගන්න පුළුවන් විදියට මේ විදියට ඔයාලට මාළු ඇඹුල් තියල් හදන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. මෙතන මම අරගෙන තියෙනවා මාළු ග්‍රෑම් 600ක්. කෙලවල් මාළු තමයි මම ගත්තේ. කෙලවල්ල, බාලය, සැමන්, බෝල්ල වගේ ඕනම මාළු වර්ගයක් ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමාණය කෑලිවලට මම කපාගෙන තියෙනවා. මම දැන් මාළු ටිකටම එකතු කරනවා රම්පේ කොලයක්, කරපිංච ඉති දෙකක්, ලුණු තේ හැඳි දෙකක්, මේ තියෙන ගොරක පේස්ට් එක මම දැන් මේක හදාගත්තේ. ගොරක කෑලි 3-4කට වතුර ටිකක් දාලා විනාඩි 5ක් විතර හොඳට තම්බන්න. ඊට පස්සේ ඒක චුට්ටක් නිවෙන්න තියන්න. නිවුනට පස්සේ අපිට පුළුවන් හොඳට ග්‍රයින්ඩ් කරලා පේස්ට් එකක් වගේ හදාගන්න. මේ තියෙන මගේ 3-5 මිශ්‍රණය. මේ 3-5 මිශ්‍රණය හදන විදිය මම වීඩියෝ දාලා තිනවා කලින්. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කඩෙන් ගන්න 3-5 මිශ්‍රණයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කලින් මාළු ඇඹුල් තියල් වලට ගෙදර 3-5 මිශ්‍රණයක් හදලා තිනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගන්න. ඊළඟට අපිට පුළුවන් මේ මාළු කෑලි ටික රයිස් කුකර් එකේ පොට් එකට එකතු කරන්න. මෙන්න මේ වගේ පිළිවෙලට මාළු කෑලි ටික තියාගන්න. දැන් අපි කලින් භාජනයටම මේ වගේ වතුර චුට්ටක් එකතු කරන්න. භාජනයේ සෝදලා අපිට පුළුවන් මාළු ටිකටම එකතු කරන්න. ඊළඟට අපිට පුළුවන් පියන වහලා කුක් මොඩ් එකට දාන්න. දැන් ඔයාලට පේනව ඇති වතුර ගතිය තාම තියෙනවා. දැන් අපිට පුළුවන් මේ හැම මාළු කෑල්ලක්ම අනිත් පැත්තට හරව ගන්න. ඊළඟට ආයෙත් පියන වහලා අපිට පුළුවන් හොඳට තැම්බෙන්න තියන්න. ඔන්න දැන් රයිස් කුකර් එකේ වෝම් වැටිලා තියෙන්නේ. මේ වෙලාවදී ඔයාලට පියන ඇරලා බලන්න පුළුවන්. එතකොට වතුර ගතිය මෙන්න මේ වගේ හොඳටම හිඳිලා තියෙන්නේ. දැන් රයිස් කුකර් එකෙන් එළියට අරගෙන විනාඩි 5ක් තියෙන දෙන්න. මේ තියෙන හොඳටම නිවුනට පස්සේ දැන් අපිට පුළුවන් මේ වගේ පිඟානකට මාරු කරගන්න. දැන් ඔයාලට පේනව ඇති මේ මාළු ඇඹුල් තියල් එක ලස්සන පාටට තියෙනවා. මේක හරිම සුවඳයි. ඒ වගේම ගොඩාක්ම රසට තියෙනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි ලිපේ හදන මාළු ඇඹුල් තියල් වගේමයි. කිසිම වෙනසක් නැහැ. ඊටත් වඩා ලේසියට ඉක්මනට අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටළු යෝජනාවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.